විශේෂයෙන්ම අපරටේ මාධ්‍ය ශේෂත්‍රේ ගත්තහම ඔබ පිසිියලු දෙනාම දන්නවා. අද අපරටේ පාලන ප්‍රධාන පාලන කුුණුලුන් තුන. විදායකේ ව්‍යස්ථාදායක අධිකරණය එක්ක හා සමානවම සවන කුළුණනත් නෙමේ මඟගේ පෞද්ජලික මතේනං දෙවන කුළුන කියලා මාධ්‍යය තමයි තිබෙන්නේි. විශේෂයම මාධ්‍යයට අද විශාල වශයෙන් යයම්යම් පරිවර්තනයන් විවිධදේවල් සමාජගත කිරීම. ීවත් විදේශීවත් කරන්න පුළුවන් එලා තිබෙනවා. විශේෂයම අපේ රටේ මමාධ්‍යී තිහාසේ රටකට එක පුවත් පතක් එක ගුවන් ඉදිරි නාලිකාවක් එක රූපහි නාලිකාවක් දෙකක් පැවති අපේ රට්ටේ අද මේ වෙනකොට ගුවන් විඉදිලරිි නාලිකා විශාල ප්‍රමාණයක් ඒ වගේම රූපහිනි නාලිකා විශාල ප්‍රමාණයක් ඒ වගේම බිද්‍යුත් වෙනත් අතත්්‍ය සන්නවේදන මාධ්‍ය විශාල ප්‍රමාණයක් අද තුළින් අද ශක්තිමත්වෙලා තියනවා. ඉදිරිට ඇවිල්ල තියනෙන. තාක්ෂණයක්ත් එක්ක අද විශාල වශයෙන් විශාල පිරිසක්කින්න ඒ වගේම විශාල වශය අවධනයටට මිච්ච සේෂටැබ් බව් මාධ්‍ය ේත්‍රය පත්වෙලා තියනවා. එන්සා විශාල තරංකාරිත්යෙකුත් තිබෙනවා. ඒ තරංකාරිත්්‍යය තුළ සමහරදේවා සමාජගතවීම් රටට යහපත් ජනතාවට යහපත් වගේම අයහපත් දේවලුත් සිදුවනවා. ඒ වගේම මාධ්‍යවේදීන් අපි දන්නවා ඔබ තමුන්න්නාන්සෙලා ප්‍රාදේශය මධ්‍යවේදීනිහ වි විදිහට මාධ්‍යශේෂයට සම්බන්ධවෙලා යම් අධ්‍යකීමක් ලබාගන යම් අධ්‍යාපනයක් ලබාගෙන යම් කිසි රාමුවක් තුළ මාධ්‍ය හැසිරීම කරනවා. නමුත් අද විවිධය ස්මාර්ට් පෝර්්න එකක් අතරගත්ත හම හුත් ෂණනිකව මාධ්‍යවේදිීක් වෙන තත්ත්ෙට අද පත්වෙලා තිබෙනවා. එනිසා සමහරවස්ථාවලද ඉතා හොඳින් යහපත්තිදිහට ඒතුරන මාධ්‍යවේදයාගේ ගෞරවත් යම්යම් අවස්ථාවලද ප්‍රශ්නගත ව හෙම නැත්තන් කෙලෙසන තත්ත්වයට පත්වෙනවා හතුපිපෙන්නාවගේ මාධ්‍යවේදීන් ේෂත්‍රීයට කතුවීම නිසා. නමුත්ඒේ අපිට නවත්වන්න අයිතියක් නෑ. ඒයට අවස්ථාව අපිට කිසිවෙලාවක්කත් නවත්තන්න බැටබඳින්ට විදිහක් නෑ අධතිය තාක්ෂණ දියුණත් එක් ඔන්න ඉබේධකාරෙන් මාධ්‍ය සේෂසයට සං්‍යවේදධන ශේෂත්‍රයට සම්බන්ධලා තිබෙන. එඒති එනිසා අපි විවිධාකාරෙන් යම්යම් අනපනත් යනෙමින් මාධ්‍යශේශත්‍රයට ජනතාවට තොරතොරු දැගැමී අයිතියට. කිසිදු හානියක් නොවනාකාරේ යම්යම් තීන්දු තීරණ ටික් ඒ වගේම නීතිරීති කොටසක් අපි සම්පාධනය කරන්නටත් ජනමාධ්‍යමාත්‍යංශයට ුශේෂයම ගරු ජනාතිපත්තුමා ගොපදෙස් මඟ පෙන්නීමමත්්‍ය අති බඳදරුගුුණනවර්ධන මැත්තුමාත් අප අමාත්‍යංශයටත් ඒය වගේම තවත් අමාත්‍යංශරාසියක්. ඒකා බදවත් කටයුතු කරගන යනවා. ඇතුළින් කිසිදු මාධ්‍යශේෂ්‍රය කරගන යනායට කිසිදු කටයුත්තක් එහමනැත්තං යම් කිසි. බලපෑමක් කති වෙන ආකාරයට නෙමෙයි ඒනී ති සම්පාදනය වෙන්නේ තවදුරටත් මාධ්‍යශස්‍ර ඉන්නගේ ගෞර ආරක්ෂා වෙන්නත්. ඒ වගේ මාධ්‍ය ආයතනවල ශක්තිය තවදුරටත් වැඩි කරන්නත්. ඒ වගේම අයහපද්‍යයක් රටට ජනතාවට ඒගේ පෞද්ජලක ජීවිතයට. අසාධාරණයක් අවාසියක් සමාජි විරෝධීධයක් වෙනවානම් ඒ තැනදී යම් රටේ නීතියක් පැවතෙන් ඕන ඕනම රටක නීතිය තියෙන් දෝන. ඒ නිසා සකස් කරනවා නිසක් අවදාවත් මාධ්‍ය භාවිතයට ජනතාවට තොර්තර ගැනීමේ අයිතියට හානියක් වෙන කිසිදුකාරණයකට රජය අද අවදානයම් කර නැහැකිෙනෙකත් මතක් කරන.ඒ වගේම අපේ ලේකන්තුමා මතක් කරපු විදිහට. විශේෂම මේ මාධ්‍යශේෂය ඔබ තවන් අන්සලගේ සූහසක් මාධ්‍යවේදීන් කිය වෘතිය භාවය. ඒවගේම නවක මාධ්‍යවේදීන්. අපේ රටට ඕනම ශේෂ්්‍රයක පරම්පරා කීපයක් එන්්ඩෝනේ ඒ නවක මාධ්‍යවේදීන් සේෂත්‍රේට් එන්්ඩෝනෙ. ඒ එන අයට අවශ්‍යෘර්තිීය දැනුම ලබාදීම ජනමාධ්‍යාමාත්‍යංන්ශයේ හැටියට එකට නායකත්ව දීම අපේ වක්කීම. එනිස් සතමයි වේ මෙතවත් පැහදිලි කරේ විශේෂෙන්ම අපි ජනමාධ්‍යවේදීන්ගේ වරලත් අධ්‍යාපන ආයතනය. ආරම්භ කිරීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ගොලින් සියයට අනුවක් මේ වෙනකොට අවසංකරල තිබෙනවා. ඉතිරි ක්‍රියාදාාමයයක් ක්‍රියාවට නංගොල. අපේ රට තුළ ඒ ආයතනය බිහිකිරීමෙන් පස්සේ. එතාම ස්වාධීනව මාධ්‍යවේදියෙක් හැටියේ ආයතනයට ඇතුල්ලලා වර්ලත් උපාධියක් ලබාගෙන මාධ්‍ය ශේත්‍රයේ විෂිෂට්‍රේක් බවට පත්වෙන් අවශ්‍ය ඒ ක්‍රියාදාමය ඒ වැඩපිළිවල ඒ ආයතනය තුළින් ක්‍රියාත්ම කරන්නවශ්‍ය සම්පූර්ණ කටයුත්ත මේ වර්ෂය තුළලද අපිට ආරම්භ කරන්න හැකිවෙන ඇතැයිකල් අපි විශේෂයම බලාපොරොත්වී සිටිින්. ඒ මන් ටඩ දීර්ග වශයෙන් කතා කරන්න බලාපොරත්වයන්න හ හේතුව ඔබතමන් අන්සේලා යම් විිඩාවට පත්වෙෙලඉන්න ඒගේ විධ ප්‍රේස් අපේ රටේ වි ප්‍රදේශලින් ස්ථානයට පැමිල්ල සිටින්නේ විශේෂ වැඩසටහන පිළිබඳව ශිෂත් වැඩසටහන පිළිබඳව ඒේකන්තුමා මනාව පැදිලි කරපු නිසා මන්නයෝතේ ගැන කතාකාරනහ. විශේෂෙන්ම මං පෞද්ගලිකෝ පිළිගන්නදේ පසුගිය සහ වර්තමානය ගත්තත් මාධ්‍යවේදීන්ට රජයක් මගින් ලැබෙන පහසුකම් ප්‍රමාණය අපේ රටේ ප්‍රමාණවත් නෑ කියන අපි පිගන්නවා. විශේෂයෙන්ම අපට රක්ෂණරණය ලබාදීමට අ්‍ය අපි උත්සාහ ධර්මින් සිටිනවා. නමුත් පැවති සහ පවතින ආර්ථිකර බුදකාරී තත්ත්වයන් හමුුවයි අපට යම්බාධාවන් තිබෙන නමුත්ේ උත්සාහ කරු ඇමත්තුමත් අපේ අමත්‍යංශලේකන්තුමත් අපත් අතහැරල නෑ. ඒ රක්ෂණ ක්‍රමයත් නැවත ආරම්භ කරලා. ම දවදීට යම් ශක්තියක් ලබාදෙන වැඩපිළිවල ක්‍රියාත්ම කරන්න මැදිහත්්‍යෙන කියනකත් මතක් කරමින් මේ කටයුත්ත සංවිධානය කරපු අපේ ත්‍රනමාධ්‍යමාත්‍යන්ශේලේකම අනුසෂ පැල්පිට මැත්තුමාතාත් එඒ හ සම්බන්ධිත අපේ අමාත්‍යංශනල ධාරීන්ටත් පැමිණි ඔබ තමුන්නාන් සෙල සියලු දෙනනාටත් අපේ ගෞරවය මේ අවස්ථායිදි පුද කරමින්. සියලු දෙනාටම සුවානාගතයක් ප්‍රාත්ථන කරමින් මගවතු ල්ප ාවස කරන්න.